මීළඟට ගරු සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා. ගරු සභාපතිතුමනි ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ රට අවාසනාවන්ත පාලකයෝ පිරිසක් බරපතල අවාසනාවන්ත තත්ත්වයට පත් කරලා තියෙන්නේ. මේ 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ අපේ රටේ පාලන ඵලයේ බාරගත් පිරිස ඔබ දන්නවා මේ මූලාශ්‍රයෙන් ඔබතුමාවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුවත් මේ කතාව සවන් දීගෙන ඉන්න එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දුන්න පොදු යම් මහ ජනතාවක් එක්නම් ඒ පිරිසවත් ඔවුන්ගේ අභිලාෂයන්වත් නොතකා ඊටා කුඩා කල්ලියක් විසින් අවාසනාවන්ත කල්ලියක් විසින් ඒ වචන ඊටම නිවැරදි අවාසනාවන්ත කල්ලියක් විසින් මේ රට තව තවත් අවාසනාවන්ත තත්ත්වයට ඇදගෙන යනවා ඒ වගේම බොරු අසත්‍ය මිත්‍යා ප්‍රචාරක ජාලයේ පමණක් ඔවුන්ගේ ජීවිකා වෘත්තිය බවට පරිවර්තනය කරන් තියෙනවා ඒ නිසා අපේ රටේ ජනයා දන්නවා ආර්ථිකයේ දවසින් දවස කඩාවැට්ට බව 2019 මාර්තු මාසයේ වන විට ඉඳන් අද දක්වා අපේ රටේ ජනයාට ජීවත් වීමට ස්ථිර ආදායමක් නොමැති ජනයා බරපතල ආර්ථික කඩාවැටීමකට ලක් වෙලා තියෙන්නේ. ඔබතුමා දන්නවා 2019 මාර්තු මාසයේ විදුලි බලය කපා හැරියා. ඒ විදුලි බලය කපා හැරීම තුළින් අරමුණු කරගත්තේ මොකද්ද? මේ වන විට රට විනාශයට පත් වුණත් හොරකම නවත්තලා නැහැ විදුලි බල ඇමතිවරයා. හොරකම නැති කරලා නැහැ. තුර්කිය නැවකින් විදුලිය ලබා ගැනීම සඳහා අද වියදම් කරන අතිවිශාල නාස්තිකාර මුදලින් මේ රටේ ජනයා දන්නවා මොනතරම් අපරාධයක් මේ රට මේ පාලකයෝ නර්මයෝ විසින් සිදු කරනවාද කියලා. එනිසා අගමැතිතුමා වෙන්න පුළුවන් මලිස් සමරවික්‍රම වෙන්න පුළුවන් මංගල සමරවීර වෙන්න පුළුවන් රවි කරුණායි මහත්තයා වෙන්න පුළුවන්. එක්කමනෝව කමන්නේ ඒ හදාගත්ත කල්ලි කණ්ඩාය විසින් රට දවසෙන් දවස අභාගයට පත් වෙලා තියෙනවා. රටේ සංවර්ධන වේගය 3.1කට පෞගිය අවුරුදු වල කඩා වැට්ටුවා. ආසියාවේ ඉහළම සංවර්ධනයේ 7%ක වර්ධනය ඉක්මවා ගියා 2015 මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ. ඒ වර්ධන වේගය 3.1 දක්වා වැට්ටුවා. පුරසාරන් දොඩනවා. අපි කියනවා මේවා 2019 වර්ෂයේ අපේක්ෂිත ආර්ථික වර්ධනයේ 104 නෙමෙයි ඍණාගයක් කරා ගමන් ගන්නේ අපේ රට. ඒ නිසා කරන්න පුළුවන් අපරාධය මේ රට මේ පාලකයේ විසින් නරුම පාලකයේ විසින් සිදු කළ තියෙනවා. ඒ නිසා මේ කතාව සවන් දෙන එක්සත් ජාතික පක්ෂයට ඡන්දේ දුන්න හෘදය සාක්ෂියක් තියෙන මිනිසුන්ට අපි කියනවා මේ නරුම පාලකයේ විසින් අපේ රට ඇති කරපු මේ විනාශය දිහා බලන්න දලදේශීය නිෂ්පාදනය වැඩි කරලා තියෙනවා. දේශීය නිෂ්පාදනයේ දවසෙන් දවස අඩු කරලා තියෙනවා. අපේක්ෂිත සංවර්ධන විලක්ක සියල්ල ඍණාගය දක්වා ගමන් කරමින් පවතිනවා. රටේ ණය සහ ණය පොලි අනුපාතිකය එන්න එන්න වැඩි කරලා තියෙනවා. රටේ කොටස් වලින්ද පොළ දවසින් දවස කඩා වැටෙනවා. විදේශ ආයෝජකයෝ රටේ මුදල් ටික අරගෙන යනවා. සංචාරකයන්ගෙන් 2014 වර්ෂයේ ලෝකයේ සංචාරක ආකර්ෂණීය නගරය බවට කොළඹ නගරය පත් වුණා. ඇනුවල් ට්‍රැවල් ස්ටඩ් ඔෆ් මාස්ටර් කාඩ් කියන ආයතනයේ 2014 වාර්තාවේ කියනවා ලෝකයේ සීග්‍රම වර්ධනය වන නගර 14 කොළඹ නගරය පත් වෙනවා කියලා. ඒ නිසා ඒ සියල්ල අපේ රට අහිමි කරගත් කරමින් මේ අවාසනාවන්ත පාලකයෝ මේ රට අවාසනාවන්ත තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ආර්ථිකයත් එක්ක අද විනිමය පාලනය පිළිබඳ යෝජනා රාශියක් ඉදිරිපත් කරන විදේශ විනිමය ගැන අපි මේ පිළිබඳ අධිකරණයේ නඩු පැවරුවා. ඒ නිසා මේ දේශන කිසි දෙයක් වැඩක් නැහැ. හේතුව මේ නරුම පාලකයෝ ඉන්නකම් මේ අවාසනාවන්ත පාලකයෝ තස්සවාදයට මුදල් සැපයීම සඳහා තමයි සියලුම පහුගිය වකවානුව තුළ තමුගේ විදේශ විනිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ 2015 ජනවාරි 8 වෙනිදා ඉඳන් මේ රටේ තිබ රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ඒකකයේ අකර්මණ්‍ය බවට පත් කරා. රාජ්‍ය මූල්‍ය බුද්ධි ඒකකයේ අකර්මණ්‍ය බවට පත් කරලා අපේ රටේ ගොඩනැගීමෙන් තිබුණ යහපැවැත්ම ඒ වගේම ජාතීන් අතර ඇති නොවුන මෙතෙක් කලක් ඇති නොවුන විරසකය මොන් විසින් උත්පාදනය කළ තස්සවාදීන්ට නිදාසේ මුදල් ලබා ගැනීම සඳහා ඉඩකඩ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කළා.
එනිසා තමයි 2017 වර්ෂයේ ආජන්ටිනාවේ බුවෙනස් අයරි මේ මං කියවන්නේ අපේ මහ බැංකු වාර්තාව අපේ නෙමෙයි ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා සභාගත කරපු ආණ්ඩුව කොහොම වුණත් මහ බැංකුවේ නිලධාරීන් විසින් මේ රට පිළිබඳව කරන ලද පරීක්ෂණ ඉදිරිපත් කරපු වාර්තාව අපේ නෙමෙයි මුදල් අමාත්‍යාංශ වාර්තාව කියනවා මුදල් විසුද්ධිකරණය සහ වැළැක්වීම සහ තස්සවාදයේ මුදල් සැපයීමේ මැඩපැවැත්වීමට ක්‍රමෝපායන්ගේ දුර්වලතායන් සහිත රටල් ලෙස මූල්‍ය කාර්යසාධක බලකායේ අනුකූලතා ලේඛනයේ ලැයිස්තුගත කරන ලද අතර අලු ලේඛනයට ඇතුළත් වීම ලෙස හඳුන්වයි ඒ නිසා අලු ලේඛනයට ඇතුල් කරන තස්සවාදීන්ට මුදල් සැපයෙන් රට බවට අපේ රට පත් කළ තියෙනවා මේ මුදල් ඇමතියලා මේ අගමැතියලා මේ රටේ මූල්‍ය බුද්ධි ඒකකයේ දුර්වලභාවයට පත් කරමින් තස්සවාදීන්ට මුදල් සැපීමේ මාර්ගය සපයලා තියෙනවා අපි දන්නවා පෞගිය වකවානුව තුළ මේ මූල්‍ය බුද්ධි ඒකකයේ විසින් සැක කටයුතු ගන් දෙන 1000කට වඩා ප්‍රමාණයක් වාර්තාගත වුණා පරීක්ෂණ කරලා පරීක්ෂණ කලයින් 330කට වඩා අඩු ප්‍රමාණයකට ඒ නිසා රටේ ජාතික ආරක්ෂාව කුමක්ද අපි දන්නවා මේ රටේ මේ මහ බොළොව නුහුලන අපරාධය මහ බැංකුවේ නිලධාරීන් හෘදේ සාක්ෂියක් තියෙනවා නම් දන්නවා මේ රට ඇතිවෙච්ච විලාසය මහ බැංකුව බැඳුම් කර හොරකම ඒ හොරකම කරලා රටට පාඩු කරපු මේ ආණ්ඩුව අර්ජුන මහේන්ද්‍රම්ව පිටරට පැන්නුවා ඒ අර්ජුන මහේන්ද්‍රම්ව පිටරට පැන්නුවා වගේ මේ රටේ ජාතික ආර්ථිකයට ඒ කරපු හානිය කරපු තනත්තා පළවෙනි වග උත්තරකාරයා පිටරට පැන්නුවා වගේ සිංගප්පූරු ජාතිකයව හෙටාන්ද වෙනකොට පිටරට පෙන්වීමේ උත්සාහයක් හිතා වගකීමෙන් කියනවා ඩීආයිජී නාලකද සිල්ලා නියෝජ්‍ය පොලිස්පතිවරයාව පිටරට යැවීමේ සලස්මක් තියෙනවා අපි දන්නවා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවක් ඩීආයිජී නාලක සිල්ලාට තිබුණා ඒ ඩීආයිජී නාලක සිල්ලා ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවා දැන් ඒ පිළිබඳව කරුණු හෙළිදරව් කරපු නාමල් කුමාර තස්සවාදයේ වැළැක්වීමේ පන්තියේ අර්ථයේ අත්අඩංගුවට ගන්නවා නාලකද සිල්ලාව දැන් එළියට එනවා අපි අධිකරණ නියෝග ගැන කතා කරන්නේ නැහැ අපිට ඒ අවශ්‍ය නැහැ හැබැයි අපි දන්නවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයත් ඒ වගේම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මේ අධිකරණ දෙකේම බුද්ධාංශ නිලධාරීන් වැඩිම පිරිසක් බෞද්ධ භික්ෂුන් වහන්සේලා වැඩිම පිරිසක් අත්අඩංගුවට ගත්තේ හිරගත කළේ අවුරුද්ද අවුරුදු එකමාර මේ රටේ බුද්ධි ඒකකයේ නිලධාරීන්ව හිරබාරය කළේ ඔය අධිකරණ දෙක විසින් හැබැයි දැන් නාලක සිල්ලාට ඩීජී නාලක සිල්ලාට අප ලැබෙනවා නාමල් කුමාර වෙන් පන්තියර්ථේ අත්අඩංගුවට ගන්නවා දැන් පැමිණිලි කාර්යා හිරේ ගිහිලා තියෙන්නේ විත්තිකරු එළියට ඇවිල්ලා තියෙන්නේ දැන් ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ජනාධිපතිතුමා කිව්වා ඝාතන කුමන්ත්‍රයක් තියෙනවා එලි කරනවා ඉදිරි කාලේ කියලා අපි කියන එලි කරන්න දැන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා එලි කරන්න ඒ නිසා අපි විශේෂයෙන් කියනවා අර්ජුන මහේ පාර්ලිමේන්තු ඉඳන් අද දවසේ කියන්නේ අර්ජුන මහේන්ද්‍රම් පිටරට යවුවා වගේම පිටරට පැන්නුවා වගේම මහා බැංකු බඳුන් කර හොරකම ඒ මගින් යටකරන උත්සාහ කළා වගේම ඩීආයිජී නාලක සිල්ලත් පිටරට යවලා ඒ ඝාතන කුමන්ත්‍රණය යටපත් කරන්න හදනවා ඒ නෙමෙයි ප්‍රශ්නේ ඒ තමයි අහිංසක මුස්ලිම් ජනතාවට අපි කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ත ඕනකම තිබුණා අහිංසක මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර ගැටීමක් ඇතිකරන්න නාමල් කුමාර මේ පිළිබඳ කට උත්තරයක් දෙනවා නාලක සිල්ලා ඩීආයිජී සහ නාමල් කුමාර අතර ප්‍රකාශයන් රාශියක් හුවමාරු වෙනවා ඒ ප්‍රකාශයන් වල පැහැදිලිව කියනවා දිගන සිද්ධිය වගේ සිද්ධි ඇතුල් කරලා මුස්ලිම් ජනතාවට පහර දෙන්න මුස්ලිම් ජනතාවට පහර දෙන්න එක්සත් ජාතික පක්ෂයේ සලසුන් සහගතව මේ කරන්නේ අපි දන්නවා මැති දැන් පළාත් සභා කාල පරිච්ඡේද අවසන් පළාත් සභා විසිරෝනවා නම් විසිරෝලා තියෙන රාශියක් අටක්ම දැන් මහජන උද්ඝෝෂණයක් වෙන්න ඕනේ පළාත් සභා මැතිවරණ තියන්න කියලා උද්ඝෝෂණ අද සියල්ල යටපත් කරලා තියෙන්නේ ඒ නිසා බලයට කෑදර බලලෝගී මූසල පාලකයෝ විසින් මේ රටට ද්‍රෝහි වෙච්ච පාලකයෝ විසින් මේ ද්‍රෝහින්ගෙන්
රටට යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ, ආර්ථිකයට යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ. විදේශ කටයුතු ඇමති වෙලා මංගල සමරවීර ජිනීවා නුවරට ගිහිලා තියේ දෙක යෝජනාවට අස්සම් කරලා කියනවා අපි යුද අපරාධ කළයි කියලා. අපි යුද අපරාධ කළයි කියලා අපේ රට පිළිගන්නවා. මේ වගේ කාලකන්ණි නරුම පාලකීන්ට තස්සවාදීන්ට මුදල් ලැබෙන්න සලස්සලා ඒ පිළිබඳ මූල්‍ය බුද්ධි ඒකේ පරීක්ෂණ කරන්නේ නැතුව පරීක්ෂක කරපු නිලධාරීන්ව හිරබාරයට දාන ද්‍රෝහි ආණ්ඩුවකින් ද්‍රෝහි නායකින්ගෙන් රටට යහපතක් වෙනවද කියලා හෘදේ සාක්ෂියක් තියෙන එක්සත් ජාතික පක්ෂයෙන් අපි අහනවා. හෘදේ සාක්ෂියක් තියෙන මුස්ලිම් ජනතාවෙන් අපි අහනවා. හෘදේ සාක්ෂියක් තියෙන ද්‍රවිඩ ජනතාවකින් අපි අහනවා. ඒ නිසා මේ රට දවසෙන් දවස මේ ගෙනියන්නේ අභාග්‍ය කරා. අපි දන්නවා මේ දවස් වෙනකොට මේ දවස් වෙන විට අපේ රට තුල විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශ්වාසභංග යෝජනාව රිසල් බදුරුදීන් ඇමතුමාට විරුද්ධව. හැබැයි කතානායකතුමා අපිට මතකයි මීට පෙර දින 31 31 32 තිබ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධුරයට පත් කරපු ආණ්ඩුව සම්බන්ධයෙන් එදා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහත්තයා උඩ බටහිර තානාපති කාර්යාලෝ නිලධාරීන් ජර්මනිය ප්‍රංශයේ කැනඩාව තානා ඇමරිකාව තානාපති නිලධාරීන් අප්පුඩි ගහද්දී දුවන් ඇවිල්ලා පෙරලගෙන ජනතා විමුක්ති පෙරමුණේ මිත්‍රයෙක්ව විජිත හේරත් මේ යටත් විජිත හේරත් කියලා අර බටහිර රටවල් තානාපති කාර්යාලේ අප්පුඩි ගහද්දී තමයි විශ්වාසභංග යෝජනාව දුන්නේ. එවලේ මේ විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසුවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ මහානායක හාමුදුරුවන්ගෙන් ඊයේ දවසේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බෞද්ධ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් යෝජනාවක් සම්මත කරලා තිබ්බා. ඒ තමයි මේ විශ්වාසභංග යෝජනාවේදී රිෂාඩ් ටෙරෙහි විශ්වාසභංගයට සහය නුදුන්නොත් මන්ත්‍රීවරුට පන්සල් තහනම් කියලා කියනවා. එවගේ නිසා අපි කියනවා පන්සල් තහනම් කරන්න මේ විශ්වාසභංග යෝජනාව ගන්න නැතුව ඉන්න මහ පුටුවල ඉන්න අයගේ ඒ ගන්න ඉඩ දෙන්නේ නැති අයගේ යම් සම්මාන දුන්නනම් ගරු නම්බුදාම දුන්නනම් ඒ ගරු නම්බුනාම ගන්න කියලා ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙක කාලයක් ඔබතුමා. අපි මේ රට සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සහයෝගයෙන් හිටියේ මැතිවරණ වලට බය ආණ්ඩුව මැතිවරණ කල් දැමීම සඳහා මේ රට නැවත බටහිර ගැති පාලනය රූකඩ පාලනයක් ඇති කිරීම සඳහා වූ සලස්ම න්‍යාය පත්‍රය ක්‍රියාත්මකගෙනවා. ඒ නිසා මේ රටේ ජනයාගෙන් ඉල්ලනවා මේ ද්‍රෝහී පාලකීන්ට ඕන වෙන්නේ ජාතීන් අතර ගැටින් ඇතිකරන්න. ඒ ගැටයට අසු වෙන්න යන්න එපයි කියන ඉල්ලීම අපි කරනවා. සිංහල දෙමළ මුස්ලිම් මේ රටේ බෞද්ධ සම්ප්‍රදායත් එක්ක හැදිච්ච වැඩිච්ච ජීවත් වෙච්ච කිසිම කෙනෙකුට වෛර කරන්න ඉඩක් නැහැ. හිංසා කරන්න ඉඩ කඩක් නැහැ. ඒ නිසා ලෝකේ කිසිම ආගමකින් අපි විශ්වාස කරන්නේ නැහැ හිංසාවට වෛරයට ඉඩක් ඇති කියලා. හැබැයි හොයා බැලිය යුතු දේවල් පිළිබඳව මතු ප්‍රයෝජනයේ සඳහා සභාගත කළ යුතු නිසා මේ රටේ මේ ප්‍රකාශය මම සභාගත කරනවා හිංසාත්ගත කරලා සිල්ලනවා. අද දිවයින පත්‍රයේ තියෙනවා සිසේරියන් සත්කම් වලින් පසු තවහීද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳ කරලා කියලා සාක්ෂි තියෙන බව කියනවා. ඉතින් මේක මම සභාගත කරනවා මතු කවදරි දවසක කෙනෙකුට තෝරගන්න. ඒ නිසා මේ ආකාරයේ මේ රටේ විවිධ අන්තවාදී කල්ලි කණ්ඩායම් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අපේ සමස්ත ජනයාගේ විනාශය කරා ගමන් කරන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරයි. ඒ සමගයේ බිදීමේ උත්සාහයන් දරයි. ඒ නිසා අන්තවාදී ජාතිවාදී පටු හිංසාවාදී මාර්ගවල කාලය අවසානයි මන්ත්‍රීතුමා. ඒ නිසා ඒ තේරුම් අරගෙන මේ උගල්ට අහුවෙන්නේ නැතුව මේ දේශද්‍රෝහී පාලකින්ගෙන් රට මුදා ගැනීමට පෙළ ගැහෙන්න කියන ආයාචනය කරමින් ඔබතුමාට බේමි ස්තුතිවන්ත වෙන්න ඉහෙඳ වෙනවා. ස්තුතිය ඔබතුමාට. මේ ළඟට ගරු